නමෝතේ ලෝකනායකං නමෝතේ සම්මා සම්බෝධි මුත්තමං සරණාමර ලෝක සුගන්ධිත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2568 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය මහා පුණ්‍යකාමී අභිමාණයෙන් අපි සමරති ස්තුපින්වතුනි මේ මොහොතේදී ස්තුපින්වතුනි අපි සූදානම් වෙන්නේ විභජ්‍යවාදී ධර්ම සම්භාෂණයෙන් ත්‍රිපිටක තේරවාදී නිර්මල සම්බුද්ධ භාෂිතය තවත් පරපුරකට සුරකින්නට තමන් වහන්සේගේ උතුම් පැවිදි දිවියම කැපකරන ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අවසරයි අපට නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය බහුගුණ සමුප්පේත පූජනීය කොත්මලේ කුමාර කස්තප ස්වාමින් වහන්සේ මේ මధుර මනෝහර දම්සභා මණ්ඩපේට සුපින්වතුනි අපි සාදු නදනම්වා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුබින්වතුනි අද මේ පුණ්‍යවන්ත මధుරතර ත්‍රිපිටක තේරවාද සම්බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්ම දේශනාවේ පුණ්‍යකාමී දායකත්වයේ දරන්නේ අංක 3 33 වන පටුමග බගතලේ යන ලිපිනේ පදිංචි චන්දස්තරි මායාකඩුව පින්වත් මහත්මයා සහ ජෙස්මින් මායාකඩුව පින්වත් මහත්මිය තමයි ගෞතම බුදු සසුන තුල මෛත්‍රී සිත් පෙරදරිව මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය දරන්නේ. ඉතින් හේවිසි කලාකරුවන්ගේ හේවිසි ශබ්ද පූජා මැදියේ භාග්‍යවතුන් වහන්සේගේ පංචගති පරිච්ඡේද ඥානයන් ආදී වූ අනන්ත සම්බුද්ධ ඥානයන් සිහිපත් කරමින් සුගතයන් වහන්සේට සුවඳමල් වට්ටිය ස්වාමින් වහන්සේට පිළිගන්වා පූජා කරන්නටත් එහි වගේමයි උතුම් බුද්ධ භාෂිතයේම සඳහන් වන පරිදි ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පූජා කොට මේ මధుර මනෝහර ගම්භීර ශ්‍රී සත්ධර්ම දේශනාවට ආරාධනා කරන්නටත් අපි සදැහැති පුණ්‍යකාමීන්ට ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, අප කෙරෙහි පතල අනුකම්පාවෙන්ම නිර්වාණ මෝක්ෂ සුගන්ධිත උතුම් නෛරාණික ත්‍රිපිටක සම්බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට ඔබ වහන්සේට ලැබෙන පුණ්‍යවන්ත අවස්ථාව අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි වෙසක් පුර පසළොස්වක බොහෝ දිනය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්ව
තත්ත්වය අවබෝධ කරගත්ත ඒ උතුම් පොහෝ දිනය. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ නමකගේ මෙලොව පහළවීමම අතිශය දුර්ලභ වූවක්. ඇතැම් විට කල්ප කාලාන්තරයක් බුද්ධ කියන වචනයවත් අහන්නට නැතිව ගෙවී යන විට බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමක් ලැබෙන කාලයක ඔබ අප හැම දෙනාම උත්පත්තිය ලබා තිබෙනවා. මේ ලැබුණු ඉතාම දුර්ලභ අවස්ථාවක්. පින්තුනි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේහි පහළව මුළු ලෝකයටම දුකෙන් මිදෙන මාර්ගයක් දේශනා කරනවා. එතරම්ම ප්‍රායෝගික වන, එතරම්ම වටිනාකමකින් යුක්ත වෙනත් යමක් මේ ලෝකයේහි දකින්නට ලැබෙන්නේ නැහැ. ලෝකේ බොහෝ දෙනා දුක නැති කරගන්නට නොයෙක් ක්‍රමවේදයන් අනුගමනය කළත් කාටවත් ප්‍රායෝගික ක්‍රමවේදයක් තුළ මේ ජීවිතය තුළම දුකෙහි නැති බව සාධනය කරගෙන වාසය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ලෝකයට ඒ ප්‍රායෝගික මඟ පිළිබඳව හෙළි කරන්නේ. ඒ සඳහා මනස අවශ්‍ය පරිදි හුරු පුරුදු කරනවා කියන එක ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. එනිසයි දක්වන්නේ උදැල්ලක් සහ පැසක් අරගෙන කෙනෙක් මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා මහ පොළව පෙරලන්නට පටන් ගත්තොත් දිනක ඔහු මේ මහ පොළව පෙරලා අවසන් කරයි. හැබැයි මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා පාරමිතා පුරන්න පටන් ගත්තොත් ඒක කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා. කුසල ධර්ම විශේෂෙහි තම මනස අපරිමිත ලෙස භාවිත කළ කෙනෙකුට විතරයි සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පුළුවන්කම තිබෙන්නේ. එය මහා සත්වේකුට හැරණුකොට කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්නට අත්දකින්නට පුළුවන් තත්වයක් නෙමෙයි. සාමාන්‍ය මනුෂ්‍ය චින්තාව, මනුෂ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා තමන්ගේ ජීවිතය කුසල ධර්මයන් විශේෂෙහි පිරීම තමයි බෝධිසත්වයන් වහන්සේ නමකගේ ස්වභාවය බවට පත්වන්නේ. නිකමට හිතලා බලන්නකෝ, පාරමිතා ධර්මයන් පිළිබඳවම සම ත්‍රිංශත් ආකාරයකට පාරමිතා ධර්මයන් බෝධිසත්වයන් වහන්සේ නමක් පූර්ණේ කරනවනේ. පින්තුනි, ලෝකෙ මිනිසු සිල්වත් පිරිසක් ලෙස ඉන්නේ කීයෙන් කී දෙනාද? බොහොම අඩුයි. සීලය පිළිබඳව උත්සාහවත් වන පිරිස අඩුයි වගේම සීලය පිළිබඳව ඉතාම ඕනකමින් තමන්ගේ ධනහානිය ආදී දේවල් සිද්ධ වෙනකොට සීලය නොඉක්මවා සීලය ආරක්ෂා කරන්නේ මොනතරම් සුළුතර පිරිසක්ද? නිකන් හිතන්නකෝ, ලෝකෙ සිල්වත් පිරිස අඩුයි. ඒ සිල්වත් පිරිස අතරිනුත් තමන්ට අලාභයක් වෙනවා කියලා දැනගෙනත් තමන්ට දැන් අලාභයක් වෙන්න පුළුවන්කම තියෙනවා, ඒ සිල්පදය කැඩුවොත් ඒ අලාභය වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා, ඒ වගේ වෙලාවකදී සීලය රැකගෙන අර අලාභය විඳ දරා ගන්න යන්නේ කවුද? ඒ පිරිස ඉතාම අඩුයි. ඒ වගේම තවත් අවස්ථාවකදී තවත් පිරිස ඉන්නවනේ, තවත් පිරිස ඉන්නවා ලෝකේ සීලය වෙනුවෙන් තමන්ගේ සමස්ත ජීවිතය උනත් කැප කරනවා, ශික්ෂාවක් බෙහෙදයකට පත් කරගන්නේ නැතිව. මේ සිල්පදයක් කැඩුවොත් තමන්ගේ ජීවිතය බේරගන්න පුළුවන්. හැබැයි සීලය වෙනුවෙන් තමන්ගේ ජීවිතයවත් නොතකා කටයුතු කරනවා, සිල්පදේ බිඳින්නේ නැහැ. තමන්ගේ ජීවිතේ නැති උනත් ඒ පිරිස මොනතරම් අඩුයිද? ඒක ලිහිසි කටයුත්තක් නෙමෙයි. දානේ වෙනුවෙන් වුණත් එහෙමයි. සමහර වෙලාවකදී තිරිසංගත සතෙක්ගේ කුසගින්නක් වෙනුවෙන් තමන්ගේ ඇඟමස් දන් දෙනවා කියන එක ඒක ලේසි කෙනෙකුට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. මේ වගේ කුසල ධර්මයන් විශේෂෙහි අපරිමිත ලෙස තම මනස පුරුදු කළ කෙනෙකුට පමණයි සම්මා සම්බුද්ධත්වයේ වැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් පාරමිතා ධර්මයන් පරිපූර්ණ භාවයට පත් කරලා
තම මනස කුසල ධර්ම විශේෂයි භාවිත කරලා පස්චිම භවික ආත්ම භාවයක් ලෙස අන්තිම දේහ ධාරීව මෙලොව බිහිවුණු දිනය බෝධිසත්වයන් වහන්සේගේ. එවගේම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවුණු සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත දිනය. මහා බර බහා තබල ස්කන්ධ භාරයත් බහා තැබූ ඒ මහා පරිනිර්වාණයෙන් පිරිනුවම් පාවදාළ දිනය. මේ උතුම් අවස්ථා තුන අපි මේ පොහෝ දිනේ දිසිපත් කරන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේහි ශ්‍රේෂ්ඨ වන්නේ සහ පහළ වන්නේ මේ ලෝකෙට ජරා මරණ දුකෙන් මිදෙන මාර්ගයක් දේශනා කරන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, මේ ලෝකේහි යම් ධර්මයක් නිත්‍යව පවතිනවා නම් මේ ලෝකයේ තුල මේ ධර්මයේ සාක්ෂාත් ධර්මයක් වන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මහන්නේ, මේ ලෝකේ ජරා මරණ කියන ධර්මයේහි පැවැත්මක් පේන්නේ නැත්නම් මේ ධර්මය අවශ්‍ය වන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමක් මේ ලෝකයට අවශ්‍ය වන්නේ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ලෝකයට අවශ්‍ය වන්නේ ජරා මරණ දුක පවතින නිසා, එයින් මිදීම සඳහා, ජාති දුක නවතාලීම සඳහා බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ඒ ධර්මය ඒ ජරා මරණ දුක නැති කරලීම පිණිස පවතින ලෝකේහි ශ්‍රේෂ්ඨතම ධර්මය. ඉතින් අද දවසේදී ඔබට මුළු මේ තුන් යම් රාත්‍රිය පුරාවට බොහෝ දහම් කරුණු පිළිබඳව දැන කියා ගන්නට අවකාශය සැලසෙන්නට ඇති. අපිට අද දවසේදී ඔබට පැහැදිලි කරන්නට කියලා මතක් කළේ අභිධර්මය සම්බන්ධයෙන් ඔබට කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ඒ ධර්මයේහි තිබෙන ශ්‍රේෂ්ඨතම ධර්ම කොටසක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ධර්මයේහි තිබෙන අමාකිර බඳු කොටස හැටියට අභිධර්මය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ධර්මය කියන වචනයෙටම අපිට අභි කියන උපසර්ග පදයේ යෙදී තමයි මේ අභිධම්ම කියන වචනය අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. අභි කියන උපසර්ග පදයෙන් සම්භාවනාවට ලක් කරන්නේ මේ ධර්ම කියන වචනයෙහිම තව දුරටත් වඩා දීප්ත කිරීමක් විදිහට අභිධම්ම කියලා කියන්නේ. ඒ නිසා වඩා දීප්තිමත්, එහෙමත් නැතිනම් වඩාත්ම ගැඹුරු, නැතිනම් වඩාත්ම ශ්‍රේෂ්ඨ වූ ධර්ම කොටසේ කියන එකට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන්ම රස වශයෙන් එක විදං, රස වශයෙන් ඒක විද වෙනවා, එක් ආකාරයකට කියන්නට පුළුවන්. විමුක්ති රස වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම මොහොතකදීම ඒක රසයි. ඒ වගේම ධම්ම විනය වශයෙන් දුවිදං, ඒ ධර්මය ධම්ම විනය වශයෙන් ආකාර දෙකයි. බුද්ධ භාසිතේ අපිට කොටස් දෙකකට බෙදා පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි ධර්මය සහ විනය. ඒ වගේම පිටක වශයෙන් තුන් වැදෑරුම් කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවදුරටත් බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. නිකාය වශයෙන් නම් පංචවිධ කොට බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ස්කන්ධ වශයෙන් නම් 84 දහසක් වශයෙන් ධර්මස්කන්ධ බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ බුද්ධ වචනය බෙදා දක්වන ක්‍රමයන් පිනතුනේ 45 වසක් මුළුල්ලෙහි භාග්‍යතුන් වහන්සේ කිසිදු කලෙක හිස් වචනයක් දේශනා කොට නැහැ. ඒ අවුරුදු 45ක් මුළුල්ලෙහි දේශනා කරන ලද සමස්ත බුද්ධ වචනය තමයි ධර්ම විනය වශයෙන් කොටස් දෙකකට අප බෙදා හඳුනාගන්නේ. විනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආනාදේශනාව. ආනාදේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මෙය මෙසේ කළ යුතුයයි ආඥා වශයෙන් දේශනා කරන ලද කොටස. ඒ භික්ෂුන් වහන්සේලාගේ චර්යා පද්ධතිය සාධනය කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් කරන්නට යෙදුන කොටසක්. භික්ෂුණීන්ගේ චර්යා පද්ධතිය කෙසේ සකස් විය යුතුද කියලා බෙදා දක්වන්නට යෙදුන කොටසක්.
ඒක අපි ආනාදේශනාව ලෙසත් විනය පිටකයේ ලෙසත් හඳුනා ගන්නවා. ඒ තුල බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය ප්‍රඥප්ති තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය අපිට හම්බෙනවා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ බෙදමින්. බොහෝ සත්වයාට දුකෙන් මිදීම පිණිස දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය තමයි අපිට ධර්මයේ ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ ධර්මයේ තිබෙන බෙදීම් අතර අපිට බොහෝ ලෙස දකින්නට පුළුවන් ප්‍රධානතම බෙදීම තමයි සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය ලෙස කරන බෙදීම. සූත්‍ර පිටකය විදිහට අපිට දකින්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ නොඑක් නොඑක් අවස්ථාවල ඒ ප්‍රස්තුත ඇතිකල්හි සන්දර්භයන්හි දේශනා කරන ලද දේශනාවන්. භාග්‍යතුන් වහන්සේ ළඟට යම්කිසි කෙනෙක් පැමිණුණහම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන්. ඒ වගේම නැතිනම් බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් හොයාගෙන ගිහිල්ලා කරපු දේශනාවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදාන ලෙස දේශනා කරපු දේශනාවන්. අපිට මේ සියල්ලක්ම අන්තර්ගත වන කොටස ලෙස අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සූත්‍ර පිටකය සංග්‍රහිත වෙන බව. ඒ වගේම අපිට හඳුනා ගන්නට දකින්නට පුළුවන් අභිධර්මය ඊට වඩා විශේෂ සුවිශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ධර්ම කොට්ටාසයක් විදිහට. ප්‍රධාන වශයෙන්ම එහි නිදාන කතාවක් අපිට බාහිරින් දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අභිධර්මයේට බාහිරින් අපිට දකින්නට පුළුවන් නිදාන කතාවක් පේන්නේ නැහෙනේ. දැන් සූත්‍රයක් පටන් ගන්නකොට නම් ඔබට දකින්න පුළුවන්. ඔබ පුරුදු කරපු සූත්‍ර හරි පොඩ්ඩක් මතක් කරලා බලන්නකොනේ. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. මේ වගේ දකින්න පුළුවන් ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යතුන් වහන්සේ අනේ පිඬු සිටු විසින් සිදු කරන ලද ජේතවනාරාමයේහි වැඩ සිටින කල මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ දේශනාව දේශනා කළා. ඒක තමයි නිදානය කියලා කියන්නේ. කියන්නේ දේශනාව කරන්නට මුල්ලුන පසුබිම මූලික පරිසර පද්ධතිය පිළිබඳව හැඳින්වීමක් තමයි නිදානය තුළ ලැබෙන්නේ. හැබැයි අභිධර්මයේ තුළ එහෙම නිදානයක් දකින්න නැහැ. අභිධර්මයේහි පළමු ප්‍රකරණය ලෙස අපට දකින්න පුළුවන්කම තියෙන්නේ ධම්මසංගණි ප්‍රකරණය. ධම්මසංගණි ප්‍රකරණය පටන් ගන්නෙ කොතනින්ද? කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාකෘතා ධම්මා. කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම කියන තැනින් තමයි මේක පටන් ගන්නෙ. එතකොට කෙලිම ධර්ම කාරණා ටික තමයි විස්තර වෙන්නේ. එතකොට මෙන්න මේ නිධානයක් නැතිකම, පේන්නට නිධානයක් නැතිවීම කියන දේත් හේතු කරගෙන ඇතැම් අය විසින් බොහොම නුණුවනින් කල්පනා කරනවා එහෙනම් මේ අභිධර්මය කියන එක පසුකාලීන දේශනාවක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අභිධර්මයේ තරම් සාකච්ඡාවට බඳුන්නුන, විවාදයන්ට තුඩු දුන්න වෙනත් ධර්ම කොට්ටහසයක් නැති තරම් නොයෙක් පුද්ගලයෝ මේ ගැන ප්‍රශ්න කරන අවස්ථා අපි දකිනවා. පින්නතුනේ අභිධර්මය කියලා කියන්නේ එහෙම ප්‍රශ්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨ නුවණින් තේරුම් ගන්න තියෙන දෙයක්. පින්නතුනේ මේ ලෝකේ ප්‍රඥාවන්තයින් වැඩි කලක තමයි අභිධර්මයේ පවතින්නේ. ප්‍රඥාවන්තයින් අඩු වෙනකොට මොකද වෙන්නේ? අභිධර්මයේ ක්‍රමක්‍රමයෙන් ලෝකෙ පිරිහිලා යනවා. ලෝකේ අතර දරා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අභිධර්මයේ තියෙන ගැඹුරු බව ඥාන ශක්තියේ තියෙන මිනිස්සු අතර රැඳෙනවා මිසක ඥාන ශක්තියේ හීන මිනිස්සු අතර අභිධර්මය රැඳෙන්නේ නැහැ. අභිධර්මයේ තුලත් තියෙන ගැඹුරුම ධර්ම කොටහසේ තියෙන පဋාණ ධර්මයේහි. ඒ නිසා තමයි ලෝකේ ධර්මය අතුරුදන් වෙන කාලෙදී ඉස්සෙල්ලම අතුරුදන් වෙන්නේ මොකද්ද? පဋාණ ධර්මය. ඇයි ඒ ගැඹුරු ධර්මය දරා ගන්න තරම් මිනිසුන්ගේ ප්‍රඥාව වර්ධනය වෙලා නැහැ. ප්‍රඥාව නොවැඩුණු තැනක ධර්මය රැඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකෙ ඉස්සෙල්ලම පဋාණ ධර්මය තමයි පිරෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අභිධර්මයේහි තිබෙන විශේෂත්වය ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අභිධර්මයේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් කීවෙනි වර්ෂයේද? 7 වර්ෂයේහි. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි එදා රජගහ නුවර
එක සිටුවරයෙක් හිටියා. මේ සිටුතුමා ගංගාවක ගිහිල්ලා නානකොට එතුමා තමන්ගේ තියෙන ආභරණ, තමන්ගේ පිරිසගේ තියෙන ආභරණ ආදිය ගහගෙන යන නිසා තමන්ගේ ආරක්ෂාවටත් මේ ගඟ උඩ සහ යට මේ නාන කොටස දෙපැත්තේ දැල් බඳිනවා. දැල් බැඳලා තමයි නාන්නේ. ඉතින් මේ දැල් බැඳලා මේ නාන අවස්ථාවේදී එක විශාල රත්හඳුන් කොටයක් ඇවිල්ලා මේ දැලක පැටළුණා. මේ රත්හඳුන් කොටයක් නැතිනම් රත්හඳුන් කොටයක තිබුණ ගැටයක් ඇවිල්ලා මේ කොටසේ දැලක පැටලිලා තියෙනකොට මේ සිටුතුමා කල්පනා කරනවා, මේක ගෙන්නගෙන පරීක්ෂා කරලා බැලුවා, එතුමා දැක්ක රත්හඳුන් කියලා. දැකලා හිතනවා මගේ භාණ්ඩාගාරයන්හි මගේ තියෙන ගෙවල්වල මට ඇති තරම් රත්හඳුන් තියෙනවා. එහෙනම් මේකෙන් මම මොකක් හරි විශේෂයක් කරන්නට ඕනේ කියලා එතුමා කල්පනා කරනවා. මේකෙන් හොඳ ලස්සන පාත්‍රයක් සකස් කරන්නට ඕනේ කියලා. හොඳ පාත්‍රයක් සකස් කරන්නට ඕනේ කියලා කල්පනා කරලා එතුමා හරි ලස්සන රත්හඳුන් පාත්‍රයක් ලියවනවා. ලියවලා ටිකක් අමුතු වැඩක් කරන්නේ. උණගස් ටිකක් ගෙනල්ලා රියන් 60ක් උසට උණගස් ටික හදනවා. රියන් 60ක් උසට උණගස් ටික එකට බද්ධ කරලා මේ රියන් 60ක් උස උණගස් මුදුනේ පාත්‍රේ රඳවන්න ක්‍රමයක් හදලා පාත්‍රේ රඳවනවා. රඳවලා මුළු නගරයේහි පණිවිඩයක් යවනවා, ප්‍රසිද්ධ කරනවා. ලෝකේ එර්ධිමත් රහතුන් ඉන්නවනම් කෙනෙක් ඇවිල්ලා මේ රත්හඳුන් පාත්‍රය ගන්නට ඕනේ. මම සහ මගේ පවුලේ සියලුම දෙනා ඒ උතුමන් සරණ යනවා. ඔහුගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා කියලා මුළු නගරය පුරාම ප්‍රසිද්ධ කෙරෙව්වා. දැන් රියන් 60ක් උස අර උණගස් මුදුනේහි රත්හඳුන් පාත්‍රය. හැමතැනම ප්‍රචාරය වුණා මේ පණිවිඩය. භාරතීය සමාජය කියලා කියන්නේ විවිධ මතවාද, විවිධ ඇදහිලි, විවිධ විශ්වාසයන් තිබුණු සමාජයක්. මේ සමාජය තුළ බුද්ධත්වය අවබෝධ කරගත්තා කියලා කියන්නම බොහෝ පිරිස් හිටියා. ඒ අතර ප්‍රධාන ශාස්ත්‍රූවරු 6 දෙනෙක් පිළිබඳව අපිට තොරතුරු ධර්මයේහිම දැක්වෙනවා. ඉතින් මේ බුද්ධත්වය අවබෝධ කරගත්තා කියලා කිව්වේ මේ නිකන් හිටපු සාමාන්‍ය පිරිස් නෙමෙයි. මේ අය හඳුන්වනකොට කියනවා සංඝී. මේ අයට බොහොම පිරිස් හිටියා. ගණිනෝ ගණාචරියෝ, මේ අයට ගණයා හිටියා, පැවිද්ද ලබාගත්ත පිරිස් හිටියා. බොහෝ දෙනාට ආචාර්යව තමයි කටයුතු කළේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේට වඩා වැඩි පිරිස් හිටපු ශාස්ත්‍රවරු හිටියා. සමහර වෙලාවට අද කාලෙදිත් අපට දකින්න පුළුවන්නේ කවුරු හරි ධර්මයක් කියනකොට මේ ධර්මය හරිද වැරදිද කියලා තීරණය කරන්න බලන්නේ එතන බණ අහන ශ්‍රාවක පිරිස කොච්චරක් එනවද කියලා බලලා. මිනිස්සු 1000 ගාණක් ඇදෙනවා නම් එතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතන බවක් අපේ සමාජය තුළ අදටත් තියෙනවානේ. එහෙම එකක් තියෙනවා. එදා සමාජෙත් ඒක බොහොම බරපතල විදිහට තිබ්බා. ඉතින් ඒ නිසා මේ අය ගැන කියනකොට ත්‍රිපිටකයේදීම දැක්කෙනවා සංඝී ගණිනෝ ගණාචරියෝ වගේ වචන පාවිච්චි වෙනවා. මේ අයට බොහොම විශාල පිරිස් හිටියා. නිගණ්ඨනාථ පුත්‍රගේ නිත්‍ය ශ්‍රාවක පිරිස 3000ක් හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ නිත්‍ය ශ්‍රාවක පිරිස කීයද? 500 නමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටපු නිත්‍ය ශ්‍රාවක පිරිස 500 නමයි. නිගණ්ඨනාථ පුත්‍රට හිටියා 3000ක් හිටිය අනිත්‍ය ශ්‍රාවක පිරිස විදිහට. එතකොට හිතන්නකො සාමාන්‍යයෙන් පිරිසක් හැටියට ගත්තාමනේ. ඉතින් ඔවුන් සමාජය බොහොම මුල් බැසගෙන හිටපු පිරිසක්. ඉතින් විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන් තිබුණු මේ සමාජයට මේ සිටුවරයාගේ මේ සිදුවීම පොඩි හීම් පහරක් බවට පත් වුණා. ඇයි? ඔවුන්ගේ යථා ස්වභාවය පිළිබඳව සමාජයට විවර කරන්නක් බවට පත් වුණා. ඔවුන් හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න පටන් ගත්තා මේ පාත්‍රය ගන්න. එනිසා සිටුවරයාට පණිවිඩය යවුවා. මේ වගේ පාත්‍රයක් වෙනුවෙන් පෙළහර දක්වන්න, ප්‍රාතිහාර්ය දක්වන්න තරම් අපේ ශාස්ත්‍රූවරයා සුදුසු නැහැ. ඒ නිසා මේ පාත්‍රය අපේ ශාස්ත්‍රූවරයාට තමයි සුදුසු. ඔය බොරු සිදුවීම අතහැරලා දාලා ඔහුට මේ පාත්‍රය දෙන්න කියලා විවිධ පණිවිඩ ගලාගෙන ගියා. හැබැයි සිටුවරයා කිව්වා නෑ, මගේ එකම ස්ථාවරය තමයි. ගන්න පුළුවන් නම් පාත්‍රය එරුද්දියෙන් ඇවිල්ලා පාත්‍රය ගන්න ඕනේ. ඒක තමයි මගේ ස්ථාවරය. මෙහෙම කල්පනා කරන ඉතින් විවිධ උපක්‍රම පාවිච්චි කරා. නිගණ්ඨනාථ පුත්ත සහ ඒ ශ්‍රාවක පිරිසත් මේ සඳහා උත්සාහවත් වුණා. ඉතින් ඔහු
අහසට පැන නගිනවා කියලා, ඇහසට යනවා කියලා, අහසට යන්න කියලා ආකාරයක් දක්වනකොට අනිත් ශ්‍රාවක පිරිස ඇවිල්ලා කියනවා, මේ වගේ පාත්‍රයක් වෙනුවෙන් ඔබ වහන්සේ ප්‍රතිහාරය දක්වන්න එපා කියලා ඇදලා තියාගන්නවා. ඉතින් මේ විදිහේ නොයෙක් උපක්‍රම පාවිච්චි කරමින් බැලුවා වුන් මේක ගන්න. ඉතින් මෙහෙම ඉන්නකොට මේ පණිවිඩය එදා සමාජය තුළ බොහොම හැමතැනකටම පැතිරිලා තිබුණා. මේ පිළිබඳව පාත්‍රය ගැනීම සම්බන්ධයෙන් එක තෙරුන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. එක තෙරුන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. උන්වහන්සේ වැඩ හිටපු කළුගල් තලාවත් එක්කම ඍද්ධියෙන් උන්වහන්සේ ඒ කළුගල් තලාව ඔසවාගෙනම උඩින් වැඩමවන්නට යෙදුණා. දැන් මේ ඍද්ධි විශේෂ කියන එක පින්නතුනේ ඒක විශේෂ විෂයක්. ඒක කෙනෙකුට හිතෙන්නට පුළුවන් සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට මේක කරන්නට බැරි දෙයක් කියලා හිතෙන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ වුණාට ඍද්ධි විෂය පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අභිධර්මයේ පිළිබඳව කියවා ගැනීමක් තියෙන කෙනෙකුට ඍද්ධි විෂය කොච්චර බලසම්පන්න විෂයක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට හිතන්නකෝ, ඔබේ කය කොච්චර බර ඇතිද, ඔබේ බර කීයද? ඔබට තේරෙනවද කිලෝ 40ක් 50ක් 60ක් උස්සගෙන යනවා කියලා? එහෙම දැනෙන්නේ නැහැ නේ? එහෙම දැනෙන්නේ නැහැ. නිකන් හිතන්නකෝ, බත් පාර්සලයකුයි වතුර බෝතලයකුයි උස්සගෙන යන්න ගියොත් එහෙම ඔබට ටික දුරක් යනකොට බරක් දැනෙනවා. ඒකනේ බරක් තේරෙනවා. මේ බත් පාර්සලේ කාලා වතුර ටික බීලා යනකොට ඔබේ බඩ ඇතුලේ උසවගෙන යනවා වගේ බරක් දැනෙනවද? නැහනේ. ඇයි ඒ දැනෙන්නේ නැත්තේ? ඒ දැනෙන්නේ නැහැ. ඒ බර තියෙනවනේ නේ? දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? ඒ තමයි මේ රූපේහි තියෙන ස්වභාවය. මේ සිතින් උපදවන ලහුතාදී රූප මුල් කරගත්තට පස්සේ මේ බර දැනෙන්නේ නැහැ. හරි සැහැල්ලුයි. විඥානයේ ගිහිල්ලා අලියෙක්ගේ වගේ කයකට ප්‍රතිසන්ධි වශයෙන් බැසගත්තාම එතන බර දැනෙන්නේ නැහැ. ඒක ඔසවගෙන යනවා. ටොන් ගානක් බර වුණත් ඒ කය ඔසවගෙන යනවා. ඒ නිසා මේ සිතේ තියෙන බලය ඒක. ඒ තමයි මේ චිත්තජ රූපාදී ධර්මයන් ගැන අපි ඉගෙන ගන්නකොට අභිධර්මය අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඍද්ධි විශේෂදී කෙනෙක් කරන්නේ මොකද්ද? තමන්ගේ සිත බලවත් කිරීම, සිත දියුණු කරනවා. ඔහු කය සිතට බහාලනවා, සිත කයට බහාලනවා. මේක දෙපැත්තට වේගවත් ලෙස සිද්ධ කරනවා. අපි ඉදිරියට කතා කරමු මේ පිළිබඳව. හැබැයි මෙන්න මේ වගේ විෂයක් නිසා පුළුවන්කම තිබෙනවා ඒ ලහුතාදී රූප ආදී අදිෂ්ඨාන කරමින් වඩන්න පුළුවන් නම්, තමන්ගේ සිත වඩන්න පුළුවන් කෙනෙකුට අදිෂ්ඨාන කරලා සිතේ බලෙන් තමන්ට වැඩ ඉන්න දේත් එක්කම ඔසෝගෙන උඩින් යන්න පුළුවන්කම තියෙනවා. ඒක සිත වඩන විෂය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඉතින් මෙන්න මේ පිළිබඳව මේ තෙරුන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ උඩින් අර කළුගල් තලාවත් එක්ක වැඩම කරනවා. ඊට පස්සේ පසුව අර කළුගල් තලාව පසකින් තබලා තිබූ තැනම පිහිටවලා උන්වහන්සේ වැඩම කරලා අර සඳුම් පාත්‍රය ලබා ගන්නවා. සඳුම් පාත්‍රය ලබාගෙන උන්වහන්සේ ඒ සඳුම් පාත්‍රය ලබාගත්තට පස්සේ සිටුතුමා උන්වහන්සේව සරණ යනවා. තමන්ගේ පවුලත් එක්කම සරණ යනකොට කියනවා, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කිව්වහම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. නමුත් මේ සිදුවීම ආරංචි වුණාම භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ බොහොම ඒ පිළිබඳව ගරහා කරලා අර සඳුම් පාත්‍රය බිඳලා කඩලා දාන්න කියලා දේශනා කරලා ඒක කුඩු කරලා ඒක ඖෂධ සඳහා වෙනම ගන්න කියලා ලබා දුන්නා. ඒක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මේ ශික්ෂාපදයකුත් පෙනෙව්වා මෙන්න මේ වගේ කරුණු සඳහා ඍද්ධි ප්‍රතිහාරයේ දැක්වීම තහනම් කළා. දැන් මොකද වුනේ? දැන් ඍද්ධි ප්‍රතිහාරයේ දැක්වීම තහනම්. මේ පිළිබඳව කල්පනා කරපු අන්නේ තීර්ථකයන් නිගණ්ඨයන් මේ අය එකතු වෙලා කල්පනා කරා, කතා කරා, ආ දැන් ඍද්ධි ප්‍රතිහාරයේ දැක්වීම තහනම්. එහෙනම් බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනෙවුවා නම් ඒක බුදුහාමුදුරුවෝත් රකින්නවනේ. එහෙනම් දැන් ආය නෙමෙයි ඍද්ධි ප්‍රතිහාරය දක්වන්නේ. දැන් පුළුවන් අපිට මොකක් හරි දෙයක් මෙතනදී කරගන්න. ඒ නිසා ඕන් කියන්න ගත්තා ශ්‍රමණ භවත් ගෞතමයන්ට. අපි අභියෝග කරනවා අපිත් එක්ක ඍද්ධි ප්‍රතිහාරය දක්වන්න කියලා. අපිට ওই පාත්‍රය ගන්න එක මහ ලොකු දෙයක් කියලා තිබෙන්නේ නැහැ. අපි ඕක වෙනුවෙන් ඍද්ධි ප්‍රතිහාරය දැක්ුවේ නැහැ.
අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ට අභියෝග කරනවා අපිත් එක්ක ප්‍රාතිහාර්ය දක්වන්න කියලා. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ එක ප්‍රාතිහාර්යක් දක්වනවා නම් අපි ප්‍රාතිහාර්ය දෙකක් දක්වනවා. මෙන්න මේ විදිහට කියන්න පටන් ගත්තා. මොකද හිතුවා භාග්‍යතුන් වහන්සේ කවදාවත් ප්‍රාතිහාර්ය දක්වන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම කිව්වහම දැන් මේක බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය නැතිනම් මේ මතය අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මම එර්දි ප්‍රාතිහාර්ය දක්වනවා. මින් මාස 3කට පස්සේ මම එර්දි ප්‍රාතිහාර්ය දක්වනවා. බුදුරජාණන් වහන්සේ එදා ඒ ප්‍රාතිහාර්ය දැක්වීම පිළිබඳව රජතුමාට ප්‍රකාශ කළාට පස්සේ රජතුමා කියනවා, ඔබ වහන්සේ එර්දි ප්‍රාතිහාර්ය දක්වනවා කියලා කියනවා. හැබැයි ඔබ වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා. බිම්බිසාර රජුරන්ට කියනවා, ඔබතුමා ශික්ෂා ඔබ වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා, එර්දි ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා. එතකොට කොහොමද මේ එර්දි ප්‍රාතිහාර්ය දක්වන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ උපමාවකුත් දේශනා කරනවා. මහරජා අඹ තියෙනවනේ. අඹ ඔබේ උයනේ තියෙන අඹ අනිත් අයට කන්න කැපද අකපද? ඒක අනිත් අයට කැප නෑ. රාජාඥාවක් කළා තියෙන අනිත් මිනිස්සුන්ට තහනම්. හැබැයි ඔබට කන්න බෑ දෙය අඹ. ඔබට පුළුවන්. ඒ වගේ මම භික්ෂුන් වහන්සේලාට ආඥා කරා තමයි. හැබැයි ඒකේ මට අකප බවක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අඹ ගසක් මුල ප්‍රාතිහාර්ය දක්වනවා කියලා කිව්වහම අර පිරිස මොකද කරේ? සංවිධානය වෙලා අඹ ගස් පවා කපා ඉවත් කළා. කෙසේ වෙතත් කාල වේලාවත් එක්ක මං කෙටියෙන් කියන්නම්, භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේහිදී ප්‍රාතිහාර්ය දක්වනවා යමා මහ ප්‍රාතිහාර්ය විදිහට. ඉතින් මේ තීර්ථකයන්ගේ මාන දුරු කරමින් භාග්‍යතුන් වහන්සේ යමා මහ ප්‍රාතිහාර්ය දක්වලා ඊතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරනවා මාතෘ දිව්‍ය රාජයාට අනුග්‍රහ පිණිස. අර මහා සමාජය තුළ කතාබහට ලක්වන සිදුවීමක් නෙවුනේ. ඒ වගේ දෙයක් වුණාම භාග්‍යතුන් වහන්සේගේ විවේකයට බාධයි. බොහෝ දෙනා ඊට පස්සේ පෙළඹෙනවා භාග්‍යතුන් වහන්සේ සමීපයට එන්න. උත්සාහවත් වෙන එර්දි ප්‍රාතිහාර්ය දැක්වීම නිසා භාග්‍යතුන් වහන්සේ හමුවට එන්නට. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? ඊට අනතුරුවම දිව්‍ය ලෝකයට වැඩම කළා. මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන කරගත්ත දෙවිවරුන්ට විජම්බන දේශනා කළා. අභිධර්මයේ කොච්චර කාලයක්ද? වස්තුම් මාසයක්ම දේශනා කළා. වස්තුම් මාසයේ මුළුල්ලෙහි භාග්‍යතුන් වහන්සේ දාන ටිකක්වත් වළඳන්නේ නැතුවද දේශනා කළේ? නෑ, භාග්‍යතුන් වහන්සේ දානේ වැළඳුවා. කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ නිර්මිත බුද්ධ රූපයක් අද මේ කොටස දේශනා කරාවා කියලා අදිෂ්ඨාන කරමින් භාග්‍යතුන් වහන්සේ නැවත මනුෂ්‍ය ලෝකයට වැඩම කරමින් දානේ වළඳන දේවල් සිද්ධ කළා. මෙලෙස අභිධර්ම දේශනාව සිද්ධ කළේ. කෙසේ වෙතත් මේ භාග්‍යතුන් වහන්සේගේ අභිධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ ඒ දවසේදී සිද්ධ කරන මනුස්ස ලෝකෙන් ඒ දිනට අදාළ කොටස සරියුත් තෙරුන් වහන්සේට දේශනා කරනවා. දැන් දිව්‍ය ලෝකයාවිෂය සහ මනුස්ස ලෝකයාවිෂය කියන්නේ දෙකක් නේ. ඒක දෙකක්. එතකොට දිව්‍ය ලෝකයේහි යෙදුනේ දේශනාව ඉතාම සුළු කාල පරාසයක දේශනාවක් නේ. තෞතිසා දෙව්ලොවට මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක් එක දවසක් වෙනවා. අවුරුදු 100ක් එක දවසක් වෙනකොට මේ තුන් මාසයක්නේ දේශනා කරන්නේ මනුස්ස ලෝකෙන්නේ, අවුරුද්දක්වත් නෑ. එතකොට කොච්චර කාලයක්ද? ඉතාමත් සුළු කාලයක් දේශනා කරන්නේ. හැබැයි මනුස්ස ලෝකෙට ඒක දීර්ඝ කාලයක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එතන දේශනා කරන දේශනාව ඉතාමත් විස්තරිතයි. ඒක ලොකු දේශනාවක්. හැබැයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒක කියනකොට ඒ කොටස් ටිකට අදාළ ටික සංක්ෂිප්තව කියන්න වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සරියුත්තරුන් වහන්සේට ණය මාත්‍රිකා විදිහට ඉතාමත් කෙටියෙන් න්‍යාය විදිහට සංක්ෂේප කරලා තමයි දේශනා කරන්නේ. ඒ දවසේ දේශනා කරපු දහම් පරයායන් සරියුත්තරුන් වහන්සේට දේශනා කරනවා. සරියුත්තරුන් වහන්සේ දරා ගන්නවා. ඇයි මේ සංක්ෂිප්ත දේශනාව දරා ගන්න තරම් ප්‍රඥා සම්පන්න භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගෙන හිටියේ සරියුත්තරුන් වහන්සේ.
ඉතින් සරියුත්තරුන් වහන්සේ මේ අභිධර්මයේ භාග්‍යතුන් වහන්සේගෙන් අහලා දරාගත්තා. අහලා දරාගෙන ඊට පස්සේ මොකද වුනේ? ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට කියලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ධර්මාන සමයේදීම වැඩ ඉන්න කාලෙදීම අභිධර්මය කියන එක දරාගෙන ගියපු භික්ෂුන් වහන්සේලා හිටියා. පිනතුනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ විශේෂයෙන්ම කුද්දක නිකායය තුළ සංග්‍රහ වෙන බොහෝ ධර්ම කොටහසයන් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම භික්ෂුන් වහන්සේලා දරාගත්ත කොටස් හිටියා. ඒ කියන්නේ භානකවරු විදිහට දරාගත්ත කොටස් හිටියා. දැන් සුත්ත නිපාතය අපිට ත්‍රිපිටකය තුළම නන්දමාතු සූත්‍රයේදී එනවා. නන්දමාතාව සුත්ත නිපාතේන පාරායන වගේ සජ්ජායනා කරමින් ඉන්නවා. අර සතරවරන් දෙවිවරු උඩින් යන වෙලාවකදී ඇය සජ්ජායනා කරමින් ඉන්නවා. එතකොට දැන් නන්දමාතාව ඒ කියන්නේ සුත්ත නිපාතේ පාරායන වගේ කටපාඩම් කරගෙන හිටියනේ නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒකට සජ්ජායනා කරන්න යා. ඒක ඇහිලානේ අරගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ. එතකොට දැන් බලන්නකෝ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම ඒවා දරාගෙන පාඩම් කරගෙන ඒක අරගෙන ආපු බවක් තිබුණා. මොකද ಭಾರತೀಯ සමාජයේ එදා පොත්පත් ලියවුණාට වඩා ඒ සමාජයේ බොහොම ස්මෘතිමත් සමාජයක් සිහිය තිබුණා. ඒ වගේම ඒ අයට මතකයේ තිබුණා බොහෝ. ඒ නිසා දරාගෙන තමයි ආවේ. වේදයේ පවා ඒගොල්ලෝ කටපාඩමින් දරාගෙන ආවේ. ශ්ලෝක ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් මේවා කටපාඩමින් අරගෙන ආපු සමාජයක මතකය කියන එක සාමාන්‍යයෙන් අද සමාජය තුළින් දකින්න එපා. අද උදේට කාපු දේ දවල් වෙනකොට අමතකයිනේ නේ. එදා එහෙම නැහැ. එදා කාලේදී බොහොම මතකයේ අතින් බොහොම ඉහළ මට්ටමක හිටියා. ඉතින් මේ අභිධර්මයේ පවා ඒ විදිහට ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව විසින් දරාගත්තා. ඉතින් මෙහෙම දරාගෙන හිටපු නිසා කුද්දක නිකායේ බොහෝ කොටස් ධම්මපදාදිය පවා අපිට ත්‍රිපිටකය තුළම සාධක ලැබෙනවා. දරාගෙන හිටිය බවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී. ඉතින් මෙන්න මේ හේතුව නිසාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවේදී. ධර්ම විනය වශයෙන් මේක සංගායනාවට ලක් වෙන්නේ පළවෙනි සංගායනාවේදීනේ. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පළමු සංගායනාවේදී තමයි මේක සංගායනාවට පාත්‍ර වෙන්නේ. සංගායනාවට පාත්‍ර වෙනකොට ආනන්ද තෙරුන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් උන්වහන්සේ විසින් විසඳමින් විනය විසජ්ජක හැටියට පිළිතුරු ලබා දුන්නා. මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ කොහෙදිද, කා ආරම්භයද, මොකක්ද කරපු දේශනාව, මෙහාදී ලෙස එක විසඳමින් විසජ්ජක හැටියට උන්වහන්සේ පිළිතුරු දුන්නා. හැබැයි අපිට කොතනකදීවත් දකින්න ලැබෙන්නේ නැහැ අභිධර්මය ඒ විදිහට වෙනමම සංගායනාවට ලක් කළා හෝ විමසුවා කියලා. ඒකෙන් කියන්න බෑ ආනන්ද තෙරුන් වහන්සේ විසින් අභිධර්මයේ පිළිබඳව විසජ්ජනය කළේ නැහැ කියලා. ඒ වගේම තමයි, මොකද අභිධර්මයේ පිළිබඳව විසජ්ජනය කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒක ප්‍රධාන දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ. මම මේ කතා කරන්නේ අභිධර්මයේ පිළිබඳව සමාජයේ මේ විවිධ පුද්ගලයන් විසින් මේ ප්‍රතික්ෂේප කරන්නට දක්වන හේතුවලට යම් පිළිතුරු සැපයීමක් විදිහටත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ධර්ම විනය වශයෙන් තමයි බෙදුනේ කොටස් දෙකකට. හැබැයි ධර්ම විනය වශයෙන් බෙදෙන එකේ අභිධර්මයේ කියන කොටස ඇතුළත් ධර්මයටම, අභිධර්මයත් ධර්මය. ඒ වගේ මේ අභිධර්මයේ කියන කොටස සංගායනාවට ලක් වුණාද කියලා අහනකොට ඔව් සංගායනාවට ලක් වුණා. එහෙනම් ඇයි ඒක වෙනම ආනන්ද තෙරුන් වහන්සේ විසින් නිදාන කතාව මා විසින් මෙසේ අසන ලදී කියලා දේශනා කළේ? ආනන්ද තෙරුන් වහන්සේට මා විසින් එසේ අසන ලදී කියලා ඒක වෙනම විමසන්නට අවස්ථාවක් අවශ්‍ය වුණේ නැහැ. ඒකට හේතුවක් තිබ්බා. මොකක්ද හේතුව? දැන් කුද්දක නිකාය, චුල්ල නිද්දේශ, මහා නිද්දේශ ඔය වගේ පොත්වලත් ඒක දකින්න නැහැනේ නේ. පටිසම්භිදා ඒවල දකින්න නැහැ. එහෙනම් මොකක්ද ඒකට තිබුණ හේතුව? ඒකට තිබුණේ ඒ වෙනකොටත් ඒක දරාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වගේ මේක විධිමත්ව සකස් වෙලා තිබ්බා. සංගායනාවේදී කළේ මොකද්ද? ධර්මය පිළිවෙලට සංග්‍රහ කළා වෙනම. මතක තබාගෙන පවත්වාගෙන මේ පහසුව සඳහා භාග්‍යතුන් වහන්සේගේ අර විස්තරිත දේශනාව සංක්ෂිප්ත කරලා සංග්‍රහ කළා. ඒකනේ කළේ. දැන් හිතන්නකෝ උදාහරණයක් ඇටේට ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ධම්සක් පැවතුන සූත්‍රය ඔබට කියන්න ගියොත් කොච්චර වෙලාවක් යයිද? පැයක්.
එතකොට දැන් මේ පැයක් යන්නේ අර දිව්‍ය ලෝක විස්තර ටිකත් එක්කනේ නේ, දෙවියෝ සාදුකාර දුන්නා කියන එක. දැන් දෙවියෝ සාදුකාර දුන්නා කියන එකේ අවස්ථාවේ සිදුවන සිදුවීම ධර්ම සංගායක මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරපු එකක් නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ කොටසක් නෙමෙයි මේක. එතකොට ධම්සක් පැවතුම් සූත්‍රය අර චතුරාර්ය සත්‍ය ධර්ම විභාගයේ තදාළ කොටස කොච්චර විතර වෙලාවක් යයිද කියවන්න. ඔබට විනාඩි 10ක් 15ක් යනකොට ඒක කියලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව එච්චරද තිබුණේ? දැන් පස්වග තවසන්ට දේශනා කළේ විනාඩි 10ක 15ක කොටසක්ද? නෑ, ඊට වඩා බොහොම විස්තරිතව ගොඩාක් කරුණු දේශනා කළා. හැබැයි ඇයි එහෙනම් ඒ කෙටි කළේ? ඒක දරාගෙන මේ පහසුව සඳහා අත්‍යවශ්‍ය කරුණු ටික සංග්‍රහ කළා තමයි මේ විදිහට සංක්ෂිප්ත කරන්නට යෙදුනේ. එහෙනම් කොහොමද අපි විස්තරිත දේශනාව දැනගන්නේ? ඒක අපිට දැනගන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක ඉස්සරහට තවත් පැහැදිලි කරන්න. කෙසේ වෙතත් සංගායනාවේදී මූලික අරමුණ බවට පත්වුනේ මොකක්ද? අර කටපාඩමෙන් පවත්වාගෙන මේ පහසුවට ඒවා සංක්ෂිප්ත කරලා කෙටි කරලා අවශ්‍ය කරුණු ටික සංග්‍රහ කරලා පවත්වාගෙන ඉන්න අවශ්‍ය පරිදි සංග්‍රහ කර ගැනීම තමයි කාර්යභාරයේ බවට පත්වුනේ. හැබැයි අභිධර්මය ඒ විදිහට කාටවත් සංග්‍රහ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඇයි අවශ්‍ය වුණේ නැත්තේ? ඒ වෙනකොටත් ඒක වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම බුදුහාමුදුරුවෝ සංක්ෂිප්තව තමයි දේශනා කළේ සරියුත්තරණාසේට. සරියුත්තරණාසේක ඉගැන්නුවෙත් ඒ අදාළ විදිහට කෙටි කරලා සකස් කරලම තමයි ඉගැන්නුවේ ශිෂ්‍යාන ශිෂ්‍ය පරම්පරාවට. ඒක අරගෙන යන්න පුළුවන් වෙන විදිහට. එහෙනම් අමුතුවෙන් ආයේ සකස් කරලා හදන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද්ද කරන්න තිබ්බේ? එකම දේ, සජ්ජායනා කිරීම විතරයි අවශ්‍ය වුණේ. ඒ කියන්නේ එකට කියවීම විතරයි අවශ්‍ය වුණේ. ඒක වෙන දෙයක් අවශ්‍ය වුණේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒකෙදි වෙනමම අභිධර්මය විසජ්ජනය කළා කියලා ආනන්ද තෙරුණන් වහන්සේ ඉබඳු මේව එකක් විග්‍රහයක් එන්නේ නැත්තේ. ආනන්ද තෙරුණන් වහන්සේ දරාගෙන නොසිටියා නෙමෙයි, ආනන්ද තෙරුණන් වහන්සේ දරාගෙන හිටියා. අභිධර්මය දරාගෙන හිටියා. ඒ ණය මාතිකාවන් විදිහට ආනන්ද තෙරුණන් වහන්සේත් ඒක දරාගෙන හිටියා. මෙන්න මේ විදිහට අභිධර්මය කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාව විදිහටම පළමු සංගායනාවේදී සංගායනාවට නැගුණා. හැබැයි ඒක සංගායනාවට නැගුණේ සූත්‍ර නැගුණු ක්‍රමයට නෙමෙයි, ඒක සජ්ජායනාවක් විදිහට තමයි සංගායනා වුණේ. ඒ නිසා තමයි පිටක තුනක් ඒ ජින ශ්‍රාවකයන් විසින් සංගායනා කළා කියලා අපේ සංගායනා වාර්තාවල දක්වන්නේ. උන්වහන්සේලා ධර්මයේ සංගායනා කළා නිකන් හිටියේ නැහැ. පළමු සංගායනාව සිද්ධ කරපු සංගායනා වාර්තාව ඇතුළත් කරා ත්‍රිපිටකයට. මේකත් දරාගෙන ආවා. දැන් අපි සමිතියක් තිබ්බහම සමිතියේ වාර්තාවක් දෙනවනේ, ගත්ත තීන්දු තීරණ ඒ සිදුවන දේ පිළිබඳව. උන්වහන්සේලා ධර්ම සංගායනාව කළ නිකන් හිටියේ නැහැ. ඒ සිද්ධ කරපු දේ මොකක්ද කියන එක පිළිබඳව සංගීති වාර්තාවක් තිබ්බා. අපිට දකින්න පුළුවන් කන්දක විනේහි පංච සතිකක් කන්දකේ සහ සත්ත සතිකක් කන්දකේ කියලා කන්දක දෙකක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දෙකේ ඇතුළත් වෙන්නේ මේ පළමු සංගායනා දෙකේ තියෙන සංගීති වාර්තාවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ නිසා අභිධර්මයේ විදිහට අපිට එතනදී හඳුනා ගන්න පුළුවන්කම තිබුණ කොටසත් සංගායනාවට ලක් වුණා. කුද්දක නිකායේ, මම කිව්ව කුද්දක නිකායේ බොහෝ කොටස් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම පිළිවෙලට සකස් වෙලා තිබ්බා කියලා. ඒ නිසා කුද්දක නිකාය කාටවත් බාර දුන්නේ නැහැ. ධර්මයේ සංගායනා කළා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවලට බාර දුන්නනේ. පළමු සංගායනාවේදී කළේ කටපාඩමින් අරගෙන එන්න කොටස් කොටස් වල වගකීම පවරා දුන්නා. ඒ වගකීම පවරා දුන්නහම අභිධර්ම පිටකේ අපිට හම්බෙන්නේ නැහැ කාටවත් බාර දුන්නා කියලා. අභිධර්ම පිටකේ විතරක් නෙමෙයි කුද්දක නිකායේන කොටස් අපිට හම්බෙන්නේ නැහැ බාර දුන්නා කියලා. කුද්දක නිකායෙම බාර දෙන්නේ නැහැ. ඇයි බාර නොදුන්නේ? ඒ වෙනකොටත් ඒක දරාගෙන ඉන්න පිරිස හිටියා. ඒ අයට මේක බාර වුණා. ඒ වගේම අභිධර්මයේ වැනි සුවිශේෂ කාරණාවක් වගකීම සමස්ත සියලු භික්ෂුන් වහන්සේලා විසින්ම දරාගත්තා. ඇයි එහෙම වන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒකට තියෙන හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තිබෙන විස්තරිත බව අභිධර්මයේ තුලයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මම කියවනේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේහි චතුරාර්ය සත්‍ය ධර්ම විභාගය කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරනකොට, චතුරාර්ය සත්‍ය බෙදා දක්වනකොට, දුක්ඛාර්ය සත්‍ය බෙදා දක්වන්න යනකොට කොහොමද බෙදලා දක්වන්නේ?
ඒක බෙදල දක්වන්නට බෑ පින්නතුනේ, අභිධර්මය නැතුව නිවැරදිව. අභිධර්මය නැති කෙනෙක් ධර්මය විග්‍රහ කරන්න ගියොත් එහෙම හැම තැනකම පටල ගන්නවා. අද ධර්ම විකෘති බිහිවෙන්න ප්‍රධානම හේතුව තමයි අභිධර්මයේහි තියෙන විශාරද බවක් නැතිකම, අභිධර්මයේහි තියෙන නොදන්නාකම. ඒක තමයි ධර්ම විකෘති බිහිවෙන්න තියෙන ප්‍රධානම හේතුව. ඇයි මේක බෙදා ගන්න දන්නේ නැහැ, අර්ථය යන විදිහ දන්නේ නැහැ. අර සූත්‍ර සංක්ෂිප්ත කළා. ඇයි ඒක ඕන වෙලාවක විස්තරිත කරගන්න පුළුවන් ණය ක්‍රම ටික අභිධර්මයේ තුල තියෙනවා. හරියට සූත්‍රයක අර්ථය පැහැදිලි කරගන්න තියෙන යතුරු වගේ තමයි අභිධර්මය කියන එක. කාට හරි ඕනේ නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තරිතව දැනගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකද කරන්න ඕනේ? අභිධර්මයේහි තියෙන සත්‍ය යමකේ අරගෙන ගිහිල්ලා බැලුවනම් හරි. අභිධර්මයේහි තියෙන සත්‍ය යමකේ අරගෙන බෙදාගත්තා නම් චතුරාර්ය සත්‍ය විභාගයේ හොඳට ගැඹුරින් දකින්න පුළුවන්කම තියෙනවා. ඔන්න දැන් දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරනකොට උදාහරණයක් හැටියට මොකද දේශනා කරන්නේ? දුක මොකක්ද? දුක්ඛාර්ය සත්‍ය මොකක්ද කියලා දෙකට බෙදලා පෙන්නනවා. දුක්ඛ සත්‍ය මොකක්ද? දුක්ඛාර්ය සත්‍ය මොකක්ද කියලා දෙකට බෙදලා පෙන්නනවා. ඊට පස්සේ කියනවා කායික මානසික දුක, මේක දුක වෙනවා, දුක්ඛාර්ය සත්‍ය වෙන්නේ නැහැ. දුක්ඛාර්ය සත්‍ය දුකත් වෙනවා, දුක්ඛාර්ය සත්‍යත් එතකොට දුක්ඛාර්ය සත්‍ය කියන එක පිළිබඳ ඉතාම ගැඹුරින් විග්‍රහ කරනවා. යම් දෙයක් කායික මානසික දුක නොවන දෙයක් තියෙනවා නම් ඒක දුක්ඛාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ ඉපදෙන, ලෙඩ වෙන, මැරෙන, මහලු වෙන එක දුකයි කියලා හිතාගෙන ඉන්න ලෝකෙට ඊට වඩා වෙනස් දෙයක් දේශනා කරනවා. නෑ, ඒක නෙමෙයි, ඊට වඩා මහ ගැඹුරු අවබෝධයකට යන්න ඕනේ මෙන්න දුක්ඛාර්ය සත්‍ය කියන දේ. දැන් ඕක ලියා ගන්න බෑ අභිධර්මයේ නැත්තම්. ඕක තේරුම් ගන්න බෑ අභිධර්මයේ නැත්තම්. සමුදය ගැන කියන්න ගියාම සමුදය එකක්, සමුදය ආර්ය සත්‍ය කියන්නේ තව එකක්. සමුදය ආර්ය සත්‍ය ගැන වෙනම ගැඹුරු විග්‍රහයකට යන අභිධර්මයේ. එතකොට චතුරාර්ය සත්‍ය විභාගයේ උනත් සූත්‍රයෙන් බලලා ඒක උඩින් තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පටිච්ච සමුප්පාදය ගැන පින්නතුනි මොහොතකට හිතන්නකෝ. අද මොනතරම් සාකච්ඡාවක් තියනවද කියලා. බොහෝ විකෘතිතාවයන්ට පත්වන දෙයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදයේ ඒ විදිහේ විකෘති මතවාදවලට හසු වෙන්න ඉඩ තියෙන්නේ ඇයි? ඉඩ තියෙන්නේ පින්නතුනේ අභිධර්මයේ පිළිබඳ කියවීමක් නැති නිසා. ඇයි? බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනාව හරියටම තේරුම් ගන්න ඕනේ නම් මොකද්ද පරිශීලනය කරන්න ඕනේ කොටස? එයා හරියටම පටිච්ච සමුප්පාද විභංගය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම පဋාණ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංඛාර උපදිනවා කියලා නිකන් කිව්වට හරියන්නේ නැහැ. අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙන්නේ මොන විදිහටද කියන එක ගැන කතා කරන්න වෙනවා. නේ? අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙන්නේ මොන විදිහටද? පොළව ගහක් පැලවෙන්න උපකාරයි. පොළව ගහක් පැලවෙන්න උපකාරයි කිව්වා කියලා ඒ ගහ පැලවෙන්න උපකාර වුනේ කොහොමද කියන එක එක කියවුනේ නැහැ. පොළව ගහක් පැලවෙන්න විවිධ විදිහට උපකාර කරනවා නේ. ඒකේ අවශ්‍ය පෝෂණ ගුණාංග ලබා දෙන්නත් පොළව උපකාර කරනවා. පිහිටා සිටින්නත් පොළව උපකාර කරනවා. මේ විදිහට විවිධ පැතිවලින් පොළව උපකාර කරනවා. ඒ වගේම ජලය අවශ්‍ය පරිදි යෙදিলা උපකාර කරනවා, අනවශ්‍ය පරිදි නොයෙදී උපකාර කරනවා. දැන් මොන විදිහට මේ එක දෙයක් ගත්තාම විවිධ විදිහට උපකාර කරනවානේ. මෙන්න මේ හැම පැත්තක් ගැනම අපි කතා කරන්නට ඕනේ. මේ පොළව කොහොමද ගහක් පැලවෙන්න ප්‍රත්‍ය වෙන්නේ කියලා හරි විදිහට විස්තර කරගන්න යනකොට. එහෙනම් අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියලා කිව්වහම අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක ගැන හරියට තීරණය ගන්න වෙන්නේ අභිධර්මය තුලින්. නැත්නම් කාටවත් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ප්‍රශ්න කරන්න යන කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. සංඛාර කියනකොට පුඤ්ඤාභි සංඛාර. එහෙනම් පින සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසාද? ඔන්න දැන් ප්‍රශ්න ගැටෙන්න පටන් ගන්නවා. එහෙනම් පින් කරන එකත් නතර කරන්න ඕනේ. ඇයි ඒකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ? අපිට ගැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට නිරන්තරයෙන්ම ඇතිවන බාධාවන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මොකක්ද හේතුව? අභිධර්මයේ පිළිබඳව නිවැරදි
කියවා ගැනීමක් නැති වෙනකොට. ඒ නිසා තමයි අපිට අභිධර්මය නැමැති මේ ධර්මය පිළිබඳව කියවා ගැනීම අවශ්‍ය වන්නේ. මේක ගොඩක් දෙනා තේරුම් නොගන්න නිසා තමයි අභිධර්මය කියන එක ධර්මයත් එක්ක පරස්පර වෙනවා කියලා කතා කරන්නේ. එයාට තේරෙන්නේ නැහැ මේ ධර්ම න්‍යාය හරියට තේරුම් ගන්න එක. තමන්ට තේරෙන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? එහෙනම් අභිධර්මයේ නෝග තියෙන අභිධර්මයේ වැරදි කියලා තමන්ට තේරෙන විදිහට ධර්මය ගන්න හදනවා. අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කියලා අපි ධර්මයේහි ಗುಣ කියනකොට කියන දෙයක් තියෙනවානේ. ඕක අද පෙරලගෙන ඉන්නවා. මේ තම තමන්ට තේරෙනකොට තේරෙන විදිහට තමයි ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියලා. පින්නතුනේ මේ තමා තුළ දකින්න ඕනේ ධර්මයක් කියන එක තේරුම් ගන්නවා මේ තමන්ට තම තම නැනපමණින් දැනගත යුතු ධමයක් ඇටියට. තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට මේක තේරුම් ගත්තාම හරි කියලා. පින්නතුනේ මේ ධර්මයේ තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට දැනගෙන හරියන්නේ නැහැ. කොයි නුවණේ ප්‍රමාණයට දැනගන්න ඕන? නුවණ නැත්තම් නුවණ දියුණු කරගෙන තියෙන ප්‍රමාණය මදි නම් ඒ ප්‍රමාණය දියුණු කරගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු ප්‍රමාණයෙන් තමයි ධර්මයේ තේරුම් ගන්න ඕන. එහෙම නැතුව තමන්ට තේරෙන විකාර දේවල් තේරුම් අරගෙන හරියන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි දේ තේරුම් ගන්න නම් අභිධර්මයේ තරම් වටිනා දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආභිධම්මිකෝ පන ධම්මකතිකෝ, ධර්ම කතිකයෙක් නම් කෙනෙක් එයා ආභිධම්මිකයෙක් වෙන්න ඕන කියලා කිව්වේ. අභිධර්මයේ දරාගත්ත කෙනෙක් තමයි ධර්මයේ නිවැරදිව කියන කෙනෙක් බවට පත් වෙන්නේ කියලා කිව්වේ. ඒකෙන් කියන්නේ අනිත් අය සූත්‍ර දැනගෙන ධර්මයේ කියන්නේ නැහැ කියන එක හෝ සූත්‍ර සෑල්වට ලක් කිරීමක් නෙවෙයි. සූත්‍රයක් අරගෙන ඒක ගැඹුරට විග්‍රහ කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ අභිධර්ම න්‍යායන් ඔස්සේ. එහෙම නැත්නම් මතු පිට ස්පර්ශ කරනවා විතරයි. සූත්‍රයක් එහෙම කියුවහම කෙනෙකුට දෙන්න පුළුවන් ආ සූත්‍රය අහලා නිවන් දකින්න බෑද කියලා හිතෙන්න පුළුවන්. පින්තුනේ සූත්‍රය අහලා නිවන් දකින්න පුළුවන් බෑ කියනවා නෙමෙයි. ඕක කිව්ව ගමන්ම ආපහු අහන ඊළඟට ප්‍රශ්නයක්, එහෙනම් මොකටද අපි අච්චර ගැඹුරු අභිධර්මයේ ගැන හොයාගෙන යන්නේ? අපිට පුළන්නේ සූත්‍රය අහලා නිවන් දකින්න කියලා. පින්තුනේ අභිධර්මය කියන්නේ ධර්මයනේ. සූත්‍රය කියන්නේ මොකද්ද? ධර්මය. ධර්මයේ නැතුව නිවන් දකින්න බෑ. එහෙනම් සූත්‍රය අහලා තේරුම් ගන්න යනකොට එයාට ඇති වෙන්නේ අර අභිධර්ම කාරණාවන්ගේ විස්තර කරන එක පිළිබඳ නුවණක්. ස්කන්ධ සංයුක්තයේ තියෙන ස්කන්ධ පිළිබඳව බෙදලා දක්වනකොට ඔබට මේ ස්කන්ධ විභාගය කරගන්න නම් අභිධර්මයේ දැනුම උපකාර කරෙන්නේ නැද්ද? රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරගන්න යනකොට චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං කියන මේ සතර මහ ධාතු උපාදාය රූපේ තමයි රූපේ කියන්නේ කියන විග්‍රහයට යනකොට ඔබට මේ රූපේ තියෙන ඇත්තම ස්වභාවය මොන රූපේ ගැනද මේ කතා කරන්න කියන එක ගැන ඔබට විග්‍රහ කරගන්න අභිධර්ම දැනුම උපකාර වෙන්නේ නැද්ද? උපකාර වෙනවා. අභිධර්ම පිටකේහි තියෙන කන්ද යමකේට යනකොට ඔබට බෙදනවා රූපය මොකද්ද, රූපස්කන්ධය මොකද්ද. ඔන්න බෙදනකොට කියනවා ප්‍රිය රූපය සාත රූපය රූපයි, රූපස්කන්ධ නෙමෙයි. රූපස්කන්ධය රූපත් වෙනවා, රූපස්කන්ධයත් වෙනවා. ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ රූප, රූපස්කන්ධ වෙන්නේ නැහැ කියනවා. ඒකෝ දැන් රූපස්කන්ධය ගැන කියනකොට කියන්නේ මොකද්ද? ප්‍රිය රූප සාත රූප නෙමෙයි. ඒ කියන්නේ මොනවද? ඔබට මේ ලෝකයේ ප්‍රියමනාප විදිහට හම්බෙන දේවල් නෙමෙයි රූපස්කන්ධය කියලා කියන්නේ. දැන් කවුරු හරි හිටියොත් එහෙම රූපස්කන්ධය කියලා කියනකොට මේ හම්බෙන මේ ගෙවල් දොරවල් යාන වාහන මේ මල් මිනිස්සු මේවා තමයි මේ කතා කරන රූපස්කන්ධය කියලා හිතුවත් එහෙම. අන්න දැන් වැරදිනේ නේ. ඒක මතු පිටින් විතරක් ස්පර්ශ කළා එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙට පේන වර්ණ රූපය ගැනයි මේ කතා කරන්න කියලා එහෙම මතු පිටකින් විතරක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ප්‍රිය රූප සාත රූපේ ටික කියන නැහැ. මේක රූපස්කන්ධ නෙමෙයි. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක බොහොම සියුම්ව බෙදා දක්වනවා. ඒකේ ස්වභාවය මොකක්ද? සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විප්පයුත්තං සප්පච්චයං රූපේ සංකතං. මෙන්න මේ විදිහට ඒ රූපය පිළිබඳව බොහොම ගැඹුරු විග්‍රහයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න රූපයේ තියෙන ස්වභාවය. එතකොට තේරුම් ගන්න පුළුවන් රූපය කියලා කියන්නේ මොකද්ද? මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන සතර මහා ධාතු සහ උපාදාය භවකින් යුක්ත වන හේතු නොයෙදෙන අනාත්ම මට්ටමේ රූපයක් බව මනාව විභාගයට ලක් කරලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තමයි අභිධර්මයේ තුල ලැබෙන ප්‍රතිලාභ, අභිධර්මයේ තුල ලැබෙන වටිනාකම. පින්නතුනේ ඔය ටික ලබන්න බෑ සූත්‍රයෙන් පමණක්.
ඔබට ඕක දැනෙන්නේ නැත්තේ අභිධර්මයේ සහ සූත්‍රයේ කියන දෙකම පරිශීලනය කරපු භික්ෂුන් වහන්සේලා විසින් ඔබට ධර්ම දේශනා කරන නිසා. ඇයි ඔබට සූත්‍රයක තේරුම කියවපු ගමන් අර අභිධර්ම දැනුමත් එක්ක තමයි ස්වාමීන් වහන්සේලා හරහා ඔබලට ගලාගෙන එන්නේ. එහෙම නැති වුණොත් එහෙම අභිධර්ම දැනුම යම් භික්ෂුන් වහන්සේ නමක් සතුව නැති වුණොත් අනිවාර්යයෙන් මෙතන ධර්ම විකෘතිය කියන දෙයට ඉඩ තියෙනවා. ඇයි අර බෙදා දැක්වීම නැහැ, විභජනය කිරීම නැහැ. ඒ නිසා තේරුම් ගැනීමේ අපහසුතාවය නිසාම බෙදා දක්වන්න පටන් ගන්නවා. එක 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 විදිහට ධර්මයේ බෙදා දක්වන්න පටන් ගන්නවා. මම මුලින් කිව්වේ පටිච්ච සමුප්පාදය ගැන කොච්චර විකෘති මතවාද අද දකින්න පුළුවන්කම තියෙනවද? අපිට පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා සංඛාරත් තණ්හා උපාදාන භව විඥාන නාම රූප සලායතන පස්ස වේදනා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව නැවත විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා අපි ආකාර 20කට පටිච්ච සමුප්පාද ධර්මය බෙදා දක්වනවා. අංග වශයෙන් නම් පටිච්ච සමුප්පාද කීයද? 12ක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. මොනවාද? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති. එතකොට මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාදය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපිට සූත්‍ර පිටකයේහි දකින්නට ලැබෙන පටිච්චසමුප්පාද න්‍යාය. දැන් මේ පටිච්චසමුප්පාද න්‍යාය අපි තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යා සංඛාර අතීත භවයේ විදිහටත් විඥාන නාම රූප සලායතන පස වේදනා කියන ටික වර්තමාන භවයේ හැටියටත් ඒ වගේම අර තණ්හා උපාදාන භව කියන ටික වර්තමාන හේතු හැටියට සහ ජාතිය කියන තැනින් අනාගත භව හැටියටත් අපිට මේක දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම පැහැදිලි කරන ක්‍රමයක් තියෙනවා. එතකොට පටිච්චසමුප්පාද විභංගයට යනකොට පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹුරු විග්‍රහයකට තවදුරටත් යනකොට ඕක පැහැදිලි කරනවා මොකක් විදිහටද? ඒක චිත්තක්ෂණිකව නැතිනම් එක සිතක පටිච්චසමුප්පන්න භව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතනදි කියන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා කියලා. එතනදි කියන්නේ මොකද්ද? අවිජ්ජා පච්චයා සංඛාරෝ. අවිද්‍යාව නිසා සංස්කාරයක් උපදිනවා. ඒ සංස්කාරය නිසා විඥානයක් උපදිනවා. මේ අංග අතර තියෙන අඤ්ඤමඤ්ඤ පච්චයතාවේ එකිනෙකනට ප්‍රත්‍යවෙන බව වෙනම පැහැදිලි කරලා දක්වනවා. එතකොට දැන් අන්න ඒක චිත්තක්ෂණිකෝ මේකේ දෙන්නේ. නැතිනම් එක සිතක සිතෙන් සිතට පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවල තියෙන වෙනස්කම් මොනවද? ඒ පිළිබඳව විග්‍රහ වෙන්නේ කොතනද? අභිධර්ම පිටකයේ තුල. පින්නතුනි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න යන කෙනෙකුට ඔය ක්‍රමය ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? පදේ පදේ විකංකේය වගේ තමයි. පදයෙන් පදේ සැක කරන්න පටන් ගන්නවා. ඔන්න එක එක තර්ක හමුවේහි තමන්ට ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය අහිමි කරගන්නවා. දැන් මේ සූත්‍ර අනුව බෙදලා දක්වන එක න්‍යායක්. අභිධර්ම භාජනීය කොටසේදී අපිට දකින්න ලැබෙන්නේ තවත් විග්‍රහයකට. ඒ න්‍යාය දෙකම අපිට අවශ්‍යයි හරියට ධර්මයේ තේරුම් ගන්න යනකොට. මේකක්වත් වැරදි කිව්ව නෙමෙයි. මේ ක්‍රම දෙකම අපිට අවශ්‍යයි නිවැරදි විදිහට මේක තේරුම් ගන්න යනකොට. ඒ නිසා මේ අභිධර්මය කියන එක කවදාවත් අපිට පසකින් තබල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා සූත්‍රය විතරක් තනිව කියවා අභිධර්ම දැනුමක් උපයෝගී කරගන්න නැතුව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා නම් හිතන්න එපා. ඒක කවදාවත් කිසිදු කලෙක කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒක නිසා මම අහුවාම සාමාන්‍යයෙන් කියන්නේ අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑද කියලා අහුවාම මම කියනවා අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑ කියලා. ඇයි එහෙම කියන්නේ? අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑ කියන එකෙන් මම අදහස් කරන්නේ ඔබ සමස්ත අභිධර්ම පිටකය අධ්‍යයනය කරලා ඉගෙනගෙන පාඩම් කරගෙන තියාගන්න ඕනේ කියන එක නෙමෙයි. ඔබට සූත්‍රයක් අහලා නිවන් දකින්න පුළුවන්. ඒ සූත්‍රය අහලා නිවන් දකින්න හදන එක ඇතුලේ අර අභිධර්මයේ තුල කතා කරන කරුණවල අවබෝධය නැත්තම් ඔබට නිවනට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්කන්ධ මොනවද කියලා අභිධර්මයේ ඇතුලේ කතා කරන අවබෝධය නැත්තම් ඔබ කොහොමද ඒක අවබෝධ කරගත්තා වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඒ නිසා සූත්‍රයක් කියවලා කෙනෙක් නිවන් දැක්කත් ඒක අවශ්‍යයි. ඒ වගේම තවත් තියෙන දුර්මතයක් තමයි මේක දෙවියන්ට දේශනා කළේ මිනිස්සුන්ට නෙමෙයි. ඒ නිසා මේක මිනිසුන්ට අදාළ නැහැ කියලා. දිව්‍ය ලෝක කියන්නේ කාම ලෝකයක් නෙමෙයිද? කාම ලෝකයක්.
ඒවගේම දිව්‍ය ලෝකේ කාම ලෝකයක් නම් මනුස්ස ලෝකෙ මොකද්ද? ඒකත් කාම ලෝකයක්. එහෙනම් මේක කාම ලෝකෙටත් අදාළ වෙන්නේ නැද්ද? ඒක කාම ලෝකයටත් අදාළයි. ඒ වගේම තමයි දෙවියන් මිනිස්සෙයි අතර තියෙන වෙනස මොකක්ද? පුඤ්ඤඵලෙහි විපාකයේ වෙනසක් මිසක වෙනසක් ඇත්තේ නැහෙනේ නේ. දෙවියෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? දෙවියෙක් නැහැ. කවදාවත් දෙවියෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. මිනිස්සෙක් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඇයි? ප්‍රඥාව එච්චර දියුණු කරන්න පුළුවන් මට්ටමක් තියෙන කොතනද? මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන බව. එහෙනම් ඇයි මිනිස්සුන්ට බැරි අභිධර්මයේ දේශනාව තේරුම් ගන්න? අභිධර්මයේ කියන එක මිනිස්සුන්ට අදාළ නැහැ නෙමෙයි. එහෙනම් අපිට මිනිස්සුන්ට අදාළ නැහැ කියලා අයින් කරනවා නම් අපිට සංයුත්තනිකය දේවතා සංයුත්තයත් අයින් කරන්න පුළුවන් නේ. ආයකත් දේශන දෙවියන්ට දේශනා කළේ කියලා නේ. දේවපුත්ත සංයුත්තයත් අයින් කරන්න පුළුවන්, දේවතා සංයුත්තයත් අයින් කරන්න පුළුවන්. ඇයි දෙවියන්ට දේශනා කළේ කියලා. ඒ වගේම සක්කපඤ්ඤාදී තව සූත්‍ර දේශනාවන් තියෙන ඔක්කොම අයින් කරන්න පුළුවන්. මේක දෙවියන්ට දේශනා කළේ කියලා. ඒව මිනිස්සුන්ට අදාළ නැද්ද? මිනිස්සුන්ටත් අදාළයි. මොකද අපිත් පාවිච්චි කරන්නේ ආයතන 6යි, ඒගොල්ලෝ පාවිච්චි කරෙත් ආයතන 6මයි. දෙවිවරුන්ට කියලා මහා විශේෂ ප්‍රඥාව කියන එකක් එහෙම තියෙනව එහෙම නෙමෙයි. ධර්මය අවබෝධ කරගන්න මහා වෙන් වුණ විශේෂ ප්‍රඥාවක් දෙවියන්ට කියලා තියෙනව නෙමෙයි. සමහර වෙලාවට මුගලන් තෙරුන් වහන්සේ ගිහිල්ලා අර වෛජ්ජන්ත මහා ප්‍රාසාදේ කම්පා කරලා සංවේගයේ ඉපදෙවනේ සක්‍රයට. ඇයි මේ අහලා යනවා ඊට පස්සේ මතක නෑ, ප්‍රමාද වෙනවා. ඒ නිසා ගිහිල්ලා කම්පාවටපත් කළා. මේ මිනිස්සු වගේම තමයි. ඒකට මේ අයත් අතර වෙනසක් නෑ. මේ ඉන්න අයමනේ මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙත් උපදින්නේ නේ. ඒ අයට තව ප්‍රමාදයට හේතු වැඩි. එහෙනම් ඒ අයට මොකද කරන්න ඕනේ? තව විස්තරිතව විස්තර කරලා පෙන්නලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒක බෙදලා බෙදලා තවත් විස්තර කරලා තවත් සියුම එක පෙන්නලා දීලා තියෙන්නේ. ඒ නිසා අභිධර්මයේ ගැඹුරුයි නෙමෙයි, අපි අවබෝධ කරගන්න ඕනේ ධර්මය ඒ අයට ගැළපෙන විදිහට තවදුරටත් බෙදලා බෙදලා පෙන්නලා දීලා තියෙන්නේ. තවදුරටත් පෙන්නලා දීලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන අපිටත් ඒක අදාළයි. අපි ප්‍රඥාවනේ දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිට ඒකට අභිධර්මයේ කියන එක අද බෙදලා බෙදලා අපිටත් ඒ ඇති වෙන නුවණ අපිට අවශ්‍යයි. ඒක නැතුව අපිට බෑ ඒ අවබෝධය කරා යන්න. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්නව නම් කෙනෙක් අනිවාර්යයෙන්ම ඔහු සතුව තියෙන්න ඕනේ දෙයක් තමයි අභිධර්මයේ පිළිබඳව තියෙන නුවණ. ඒක වරදවා වටහා ගන්න එපා. මම කියන්නේ අහලා තියෙන, ඒ කියන්නේ ඉගෙනගෙන පාඩම් කරගෙන තියාගන්න ඕන කියන එක නෙමෙයි. සූත්‍රය කියවෙනකොට අභිධර්මයේ පේන්න ඕනේ, අභිධර්මයේ බලනකොට සූත්‍රය පේන්න ඕනේ. මේ දෙක අතර පරස්පරතාවයක් පේනවා නම් එතන මහා ධර්ම විකෘතියක් පේන්න පටන් ගන්නවා. මේ දෙක අතර පරස්පරතාවයක් පේනවා නම් ධර්ම විකෘතියක් පේන්න පටන් ගන්නවා. ඇතම් වෙලාවට මේ ධර්මයේ ගැන විවිධ සංවාද මතවාද ගොඩනැගෙන්න හේතුව ඒකයි. ඔන්න පහුගිය කාලයක මට එක සාකච්ඡාවක් කරන්න අවකාශය සැලසුණා. මේක භික්ෂුන් වහන්සේලා මේ සිවුරක් දරාගෙනම කියනවා මේ ආත්මය කියලා එකක් තියෙනවා. එහෙම නැතිනම් මේ පුද්ගලයා කියලා කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරු දේශනා කළා නෑ සත්වයා නෑ කියලාවත්. බුදුහාමුදුරු දේශනා කළා තියෙන සත්වයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එතකොට සත්වයා කියලා කෙනෙක් ඉන්නවා කියලා සෑහෙන තර්ක ගොඩ නගනවා. හේතුව බලාගෙන යනකොට මේ අය අභිධර්මයේ දකින්නේ නැහැ, අභිධර්මයේ පිළිගන්නේ නැහැ. ඇයි? අභිධර්මයේ තුල තමයි බෙදලා දක්වන්නේ මොනවද? මේක නිවැරදිව ස්කන්ධ ධාතු ආයතන, ඒ වගේම මොහොතක් මොහොතක් පාසා මේ ධර්මයන්ගේ ඇතිවන වැයවීම. එතකොට වැය වෙන ස්වභාවයෙන් යුක්ත නම් එතනින් එහාට දෙයක් පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ බෙදීම අපිට ඉන්නේ කොහෙන්ද? නිවැරදිව වෙන්නේ අභිධර්මයේ තුල ඊටාම පැහැදිලි ලෙස. ඒ මූලාශ්‍ර වලට යන්නේ නැති වෙනකොට කියන්නේ මොකද්ද? ස්කන්ධ අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නේ කවුද? ඒ තමයි සත්වයා. මේ ගොඩනගෙන තර්ක බලන්නකෝ. දැන් සූත්‍රයේහි දැන් කියනවනේ ස්කන්ධ පහ අනිත්‍යයි කියලා. ස්කන්ධ පහ අනිත්‍යයි කියලා දකින්නේ කවුද? ඒ තමයි සත්වයා. එයා නැත්තම් කවුද ස්කන්ධ ටික අනිත්‍යයි කියලා දකින්නේ? නිවන් දකින්නේ කවුද? නිවන දකින කෙනා ඉන්නවා. නිවන් දකින්න ඉන්නවා සත්වයා ඉන්නවා. බුදුහාමුදුරු දේශනා කළ එකයි. ධර්මය අනුව අපි විග්‍රහ කරනකොට, අභිධර්මය අනුව අපි බෙදලා දකිනකොට ස්කන්ධ පහෙන් එහාට ගිහිල්ලා 6 වෙනි ස්කන්ධයක් වෙනම පණවන්න පුළුවන්ද? බෑ. ওই ස්කන්ධ පහම තමයි ওই ආයතන 12ට වඩා වෙන ඒවා පෙන්වන්න
බෑ. ඔය ටිකම තමයි මේ ඒ ධර්මයන්ගේ පැවැත්ම යථා ස්වභාවයෙන් භාග්‍යතුන් වහන්සේ විභජනයට ලක් කරලා පනවලා තියෙනවා. ඒක තේරුම් ගන්න තියෙන පින්නතුනි නිවැරදිවම අභිධර්මය හරහා තේරුම් ගැනීමක් විදිහට. ඒකෙන් මම සූත්‍ර ලඝු කරනවා නෙමෙයි. මම කතා කරන්නේ නිතරම සූත්‍රයේ දිහා ඔබ බලනකොට ඔබට අභිධර්මයේහි ධර්මකාරණා පේන්නට ඕනේ. අභිධර්මයේ දිහා බලනකොට ඔබට සූත්‍රයේහි යෙදෙන ධර්මකාරණා පේන්න ඕනේ. මෙන්න මේ දෙක හරහා තමයි ඔබට ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් එකක්වත් ඔබ අතහරින්න එපා. මේ දෙකත් එක්කම යන්න. හැබැයි කොතනක හරි අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් නොවලහා මොකද්ද කරන්න ඕනේ? ප්‍රතික්ෂේප කරන්නාගේ ධර්මය ප්‍රතික්ෂේප කරන්න. පැකිලෙන්න එපා. ඔබට කොච්චර හරි කියලා හිතුණත් ඒක හරි කියලා ගන්න එපා. මොකද ඔබට හිතෙන සියල්ල නිවැරදි දේ නෙමෙයි. ඔබට හරි දේ හරි නෙමෙයි. සමහර විට කියයි කාලාම සූත්‍රය අරගෙන එයි කියන කාලාමවරුන්ට දේශනා කළා මේ ත්‍රිපිටකයේ තිබ්බත් පිළිගන්න එපා කියලා. ඒ කාලාම සූත්‍රයේ තියෙන මොකද්ද? මා පිටක සම්පදාය. පිටක සම්ප්‍රදාය පිටකේ තිබුණා පිළිගන්න එපා කියලා. පිටක කියන්නේ මොකද්ද? එතනදී පිටක කියන්නේ මේ පරියත්ති භාජනත්තතෝ කියන වචනවලින් පිටක අර්ථය එන්නේ මේ භාජනය. නැතිනම් එතනදී කතා කරන්නේ මොකද්ද? මේ තමන්ගේ ධර්ම එකතුන් සංහිතාවල තිබ්බට පිළිගන්න එපා කියලා. ඒ කාලේ වෙනකොට ත්‍රිපිටකයේ හැටියට ධර්මය බෙදලා තිබ්බේ නැහනේ. ත්‍රිපිටකයක් හැටියට වෙනමම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය බෙදුවේ කොයි අවස්ථාවේදීද? ධර්ම සංගායනාවේදී, පළමු සංගායනාවේදී. එහෙනම් බෙදන්න කලින් ත්‍රිපිටකයේ තිබ්බා පිළිගන්න එපා කියලා කියනවද? නෑ, එහෙම දේශනාවක් නෙමෙයි එතන දීුනේ. එහෙම ගත්තත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට තීරණයක් ගන්න අයිතිය දුන්නේ ධර්මයේ සම්බන්ධයෙන් නෙමෙයි. ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ අයිතියක් දුන්නා පැහැදිලිවම යමක් තීරණයක් ගන්න ඒ ධර්මයේ සම්බන්ධයෙන් හෝ නිවන සම්බන්ධයෙන් හෝ නිවන් මඟ සම්බන්ධයෙන් නෙමෙයි. මොකක් සම්බන්ධයෙන්ද? කුසලයේ අකුසලයේ සම්බන්ධයෙන්. මොනවාද කුසල්, මොනවාද අකුසල්? කේසපුත්‍ය සූත්‍රයේදී, ඒ කාලාම සූත්‍රය කියලා කියන්නේ කේසපුත්‍ය සූත්‍රයටම, කේසපුත්‍ය සූත්‍රයේදී කාලාම ගම්වැසියන්ට, නියං ගම්වැසියන්ට ප්‍රශ්නයක් තිබ්බා. මොනවාද කුසල්, මොනවාද අකුසල් කියලා. ඒක ශාස්ත්‍රවරයෙක් ඇවිල්ලා කියනවා මේව කළාම පින් සිද්ධ වෙනවා, මේක කරන්න කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා අපෝ ඒව කරන්න එපා, ඒව කරාම පව් සිද්ධ වෙනවා. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා සත්තු මරලා බිලි පූජා දෙන්න, ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් පින කියලා. තව ශාස්ත්‍රවරයෙක් ආවම කියනවා සත්තු මරන්න එපා කියනවා. තව කෙනෙක් ආවම කියනවා පින්පව් කියලා මොකුත් නැහැ කියලා. දැන් මේ කේසපුත්තිය ගමේ හිටපු අයට ප්‍රශ්නයක් තිබ්බා. එක එක කෙනා එක එක කතා කියලා යනවා. අපි ඇත්තටම දන්නේ කොහොමද කෝකද හරි කෝකද වැරදි කියලා. මේ ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. අය අහන්නේ මොකක් ගැනද? කුසලය ගැන, අකුසලය ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒකේ අයිතිය ශ්‍රාවකයාට දෙනවා. මොකන්ද කුසල්, මොකන්ද අකුසල් කියලා නිර්වචනය කිරීමේ අයිතිය. කොහොමද ඒක දෙන්නේ? ඔබේ හිතේ යම් දෙයක් කරන්නේ ලෝභ දේශ මොහ සහගතව නම් ඔබට තීරණය ගන්න පුළුවන් ඒක අකුසල් කියලා. අලෝභ දේශ මොහ සහගතව නම් ඒක කුසල් කියලා. කුසලයේ අකුසලයේ විනිශ්චය කිරීමෙහි අයිතිය දුන්නා මිසක නිවන් මඟ මොකද්ද කියලා තේරුම් ගැනීමේ අයිතිය දුන්නේ නෑ. මොකද්ද ධර්මය කියලා තේරුම් ගැනීමේ අයිතිය දුන්නේ නෑ. ඒ නිසා කේසපුත්‍ය සූත්‍රයේ තියා මොකක් අරගෙන ආවත් ඔබ හිතන්න එපා ඒක තේරුම් ගැනීමේ අයිතිය ඔබට දුන්නා කියලා. ඒ නිසා ත්‍රිපිටකයෙන් එළියට යන්න එපා. ත්‍රිපිටකයේ සීමාව ඇතුළේ ඉන්න, ත්‍රිපිටක අටුවා ටික ඇතුළෙන් එළියට යන්න එපා. කවුරු හරි ප්‍රතික්ෂේප කරනව නම් අභිධර්මය අනිවාර්යයෙන්ම ඔබ තේරුම් ගන්න ඒ ඔහුගේ මතයට අභිධර්මයේහි නොගැලපෙන තැනක් තියෙන නිසා ඔහු ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ කියන එකේ අඩුපාඩුවක් තියෙනවා, වරදක් තියෙනවා, ඒ කියන එකේ ගැටළු සහගත තත්වයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ මතවාදයේ බැහැර කරන්නේ පුද්ගලයා කතා කරන. ඔබ තේරුම් ගන්න ධර්මයේ ගවේෂණය කරන්න වෙන තැනක් අවශ්‍යයි කියන එක. ඒ නිසා අභිධර්මයේ පිළිබඳව ඔබේ දැනුම තව උපද්ද ගන්න. මම මේකෙදි කතා කරන්නේ චිත්තචෛසික කටපාඩම් කරගෙන ඒ ටික පාඩම් විදිහට කරන්න කියන එක නෙමෙයි. මම දකින අද ලංකාවේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි අභිධර්මයේ කියන එක ප්‍රායෝගික ජීවිතයට පාවිච්චියට ගන්නේ නැතුව චිත්තචෛසික පාඩමකට පමණක් සීමා කර ගැනීම කියන එක. ඒ තත්ත්වයට පමණක් පත් කරගන්න එපා. අපේ ජීවිතයේ යථාර්ථය දකින්න අවශ්‍ය දර්ශනයයි අභිධර්මයේ තුල තියෙන්නේ. ඒ නිසා ඔබේ විපස්සනාවට පදනමයි එතන තියෙන්නේ. ඒක ප්‍රායෝගික ජීවිතයට ඔබ පත් කරගන්න කියන එකත් ඔබ හැම දිනාටම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. ඉතින් අපිට ලැබෙන කාලය අවසානයි.
ඉතින් කල්පනා කරගන්න මේ ගැඹුරින් කතා කරන්න ඕනේ, තව ගොඩාක් විස්තර කතා කරන්න තිබෙන මාතෘකාවක් ගැන අපි මේ කෙටියෙන් කතා කළේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරගෙන ඔබ හැමදෙනාම සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන සාමෙන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න සාමෙන් වහන්සේට, සාමෙන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරන සම්මදෘෂ්ටික ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ හැමට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නට හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකයේ ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. අද දවසේදී මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා අංක 3 33 වන පටුමග බගතලේ යන ලිපිණෙහි පදිංචි චන්ද්‍රසිරි මායාකඩුව මහතා සහ ජෙස්මි මායාකඩුව මහත්මිය විසින්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා TH පොඩිනෝනා ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. හදිසියේ මෙලොවින් සමුගත් මායාකඩුව දියණියට පුණ්‍යානුමෝදනා කරන්නට, බන්දුල මායාකඩුව සහෝදරයාට පුණ්‍යානුමෝදනා කරන්නට, කීර්ති රත්නායක මහත්මාට සහ දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට සහ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න නම් සඳහන් කරන්නට යෙදුණු සියලු ඥාතීන් ඇතුළත් ඔබ හැම දෙනා නමින්ම මිය පරලෝ ගිහිලා පින් බලාපොරොත්තු වෙන සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු සම්පාදනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට අපි පුණ්‍යානුමෝදනා කරමු. සම්බෝධි විහාරාධිපති, ඒ බෞද්ධ ආමාත්‍ය ජාලයේ වත්මන් සභාපති බොරලැන්දේ වජිරඥාන අපේ හාමුදුරන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාටත් අපි පුණ්‍යානුමෝදන ආශිර්වාදයන් කරනවා. දායකත්වයේගෙන කටයුතු කරන අංක 3 33 වන පටුමග බගතලේ ලිපිණෙහි පදිංචි චන්ද්‍රසිරි මායාකඩුව මහත්මයා සහ ජෙස්මි මායාකඩුව මහත්මියටත් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රසිරි මායාකඩුව මහත්මයාට සහ ජෙස්මි මායාකඩුව මෙතනියට සහ සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට, ඒ ඔබ හැම දිනාටම මේ සියලු කුසල ශක්තියේ බලයෙන් රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවණින් සැනසෙන්නටම මේ කුසල් හේතු උපනිශ්‍රයම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. තුනුල කිරි හිස වැජඹෙනා සිවුදිකට තම් ස්වරය විහිදනා සාක්‍ය සිංහාභිවන්දනා සම්බෝධි මැදුරෙන් විහිදෙනා